මෙවැනි උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන්න ITN Biz News සමග. විසී පස්වෙනි වරට සංවිධානය කරන SLT Mobitel Speed Up Southern Elikanda Hill Climb 2021 ධාවන තරගාවලිය වෙනුවෙන් දක්ෂිණ මෝටරද ක්‍රීඩා සමාජය හා අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් සපයන්නා වන SLT Mobitel ආයතනය පියවරගෙන තිබෙනවා. මෙම දෙවන්ත මෝටරද ක්‍රීඩා තරගාවලියට SLT Mobitel අනුග්‍රහකත්වයේ හිමිවන්නේ අඛණ්ඩව 6 වෙනි වරට වීමද විශේෂත්වයක්. පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කෙරිණ. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරියේ ප්‍රභාත් දානායක, ශ්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවලන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී විය. අනුග්‍රහකත්වය පිරිනැමීමද එහිදී සිදු විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල නල සමාගම වන එස්ලොන් සමාගම පයිප වැද්දුම් කරුවන් සඳහා වැඩමුළුවක් පසුගිය දිනක පිළියන්දල දී පවත්වන ලදී. ඔවුන්ට නව නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීම, නව තාක්ෂණය ලබා දීම මෙහිදී සිදු කෙරුණා. පයිප වැද්දුම් කරුවන් ඇගයීමට ලක් කිරීමද එහිදී සිදු විය. එස්ලොන් සමාගමේ අලවිසන් නාම කළමනාකරු රියස් මොහමඩ් මහතාගේ සංවිධායකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. ජලනල කරුවන් දැනුවත් කිරීම සඳහා ප්‍රධාන දේශනයක් පැවැත්වීම ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ජේ.ඒ. පුෂ්පලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එස්ලොන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න ජයසිංහ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ මව්වරුන්ගේ නොමද විශ්වාසය දිනාගත් ජනප්‍රිය සන්නාමයක් වන ඇස්ට්‍රා මෙරට කාන්තාවන්ට උසස් ජීවන තත්ත්වයක් උරුම කර දීම වෙනුවෙන් පසුගියදා සමෘද්ධි වැඩසටහන සමග එක්ව ඇස්ට්‍රා දිරිය වනිතා වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවා. ඒ නිවසේ සිට තමන්ගේ කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම මව්වරුන්ට දිරිය ශක්තිය ලබා දීම වෙනුවෙන්. ඒ යටතේ මව්වරුන්ට කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පුහුණුව, දැනුම සහ උපකරණ ලබා දීම වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන සමග එක්ව හැකියාව, අධිෂ්ඨානය සහ කැපවීමෙන් යුත් දිරිය මව්වරුන් හඳුනා ගැනීමට මේ වන විටත් ඇස්ට්‍රා කටයුතු කර තිබෙනවා. මෙහිදී ප්‍රමුඛ අරමුණ වන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාව ඇති කාන්තාවන්ට අවශ්‍ය පරිපූර්ණ පුහුණුවක් හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීමයි. මෙම හඳුන්වා දීමේ වැඩසටහන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී සිදු වුණා. අෆීඩ් ශ්‍රී ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අනුරුද්ධ අලුවිහාරි, ජ්‍යෙෂ්ඨ දේශීය මූල්‍ය අධ්‍යක්ෂ ක්‍රිෂාන් ප්‍රනන්දු, අලවිකරණ කළමනාකරණී ශිහානි ලියනගේ, වයිට් ෆ්ලවර් අකඩමි නිර්මාතෘ සහ හිමිකරු සුපවේදී දුශාන්ති මදනායක යන මහත්ම මහත්මීන් මෙම විශේෂ අවස්ථාව සඳහා සහභාගීව සිටියා. MODE සමාගම් සමූහයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය පසුගිය දිනක වැල්ලපත්තේ නොම්බර 28 ITC පාරේ පිහිටි ඉඩමේදී ආරම්භ කෙරිණ. මෙහිදී පළමුව නිවාස 32ක් ඉදි කරයි. මේ සඳහා MODE ඉංජිනේරින්, මාගා මොඩ් ට්‍රේඩින් සමාගම සහ MODE ප්‍රොපර්ටි ඇන්ඩ් මේන්ටෙනන්ස් සමාගම් දායකත්වය ලබා දෙයි. මාගම අධ්‍යක්ෂ මණ්ඩලය මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්ව සිටි අතර තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක්ද ඉදිරියේදී ඇති කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියහ. එසමගම ITN Business අපි නිමාවට පත් කරනවා. හෙට රාත්‍රියේ පුණ කැමු ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමග සවරන්න.